අද අලියම් කාලයේ සිට කොළඹ ඇතුළු දිවයිනේ නිර්තතික ප්‍රදේශවලට තද වැසි ඇද හැලුණා. ගෙවුණු පැය 24 තුල වැඩිම වර්ෂාපතනය වාර්තා වුණේ කෑගල්ල දෙනියාගල ප්‍රදේශයටයි. එහි අගය දක්ුණේ මිලිමීටර 115.5ක් ලෙසයි. එමෙන්ම තද වැසි හේතුවෙන් වැලිමඩ වගබිම් රැසකටද හානි වී තිබුණා. මීට අමතරව ඌව පර්ණගම උඩුහාවර ප්‍රදේශයේට ඊයේ ඇදහැලුණු අධික වර්ෂාවෙන් පසු ප්‍රදේශයේ වෙල්ලායේ කුඹුරුවල හිම ආකාරයෙන් සුදු පැහැති බුබුලු වැනි යමක් දක්නට ලැබුණා. අයහපත් කාලගුණයේ හේතුවෙන් සක්‍රීය වී ඇති නායෑමේ අවදානම මත කොස්ලන්ද මීරිය බැද්ද පදිංචි පවුල් 134ක්, මහකන්ද කොටසේ පවුල් 23ක් සහ ඉහළ මකල්දනිය ප්‍රදේශයේ පවුල් 84ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් පියවර ගත්තා. ඔවුන් එලෙස පිටත් කර යන්නේ කොස්ලන්ද වත්තේ තේ කර්මාන්ත ශාලාවක් වෙතයි. මෙවැනි පසුබිමක බණ්ඩාරවිල තන්ත්‍රීය ප්‍රදේශයේ ගරාජයක් මතට අද පස්කන්දක් කඩා වැටුණා. ඉන් ගරාජයේ නවතා තිබූ වාහන තුනකට අලබහානි සිදු වුණා. අයහපත් කාලගුණය ගාල්ල දිස්ත්‍රික්කයටත් බලපෑම් එල්ල කර තිබෙනවා. මහනුවරට පවතින අධික වැසි හමුවේ පොල්ගොල්ල මහවැලි වෙල්ලේ වන් දොරටු හතරක් විවෘත කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පියවර ගත්තා. එමෙන්ම පවතින තත්ත්වය හමුවේ දැදුරු ඔය ජලාශයේ වන් දොරටු හතරක්ද අද පෙරවරුවේ සිට විවෘත කෙරුණා. ජලාශයේ භාර වාරි ඉංජිනේරු සම්පත් සමරජීව මහතා පැවසුවේ දැදුරු ඔය පෝෂක ප්‍රදේශවලට දින කිහිපයක සිට ලැබෙන වර්ෂා තත්ත්වය හේතුවෙන් අද අලුයම වන විට ජලාශය පිටාර මට්ටමට ආසන්න වීමත් සමග මෙම පියවරගත් බවයි. මේ අතර මාතර මාලිම්බඩ පන්නිගල ගම්මානයේ පදිංචිව සිටි අනුපස්සවරිදි ගොවි මහත්මයෙක් මියගිය අතර ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමට බාධා එල්ල වී තිබුණේ දින ගණනාවක සිට ප්‍රදේශයට පවතින ගංවතුර හේතුවෙන්. අනුතුරුව ඥාතින්ගේ මැදිහත්වීමෙන් දේහය අවසන් කටයුතු සිදු කිරීම සඳහා බෝට්ටුවකින් ගෙනවෙත් ආදාහනාගාරය වෙත රැගෙන යාම සිදු කෙරුණා. මේ අතර මාස 4කට පමණ පසු ඊයේ පස්වරුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන් බිඳුනුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට තද වැසි ඇද හැලුණා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ හෙට දිනේදීත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු දෙකින් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. කෙසේ වෙතත් මැදිවෙනේ නීරිත දිග කොටස්වලට 17 18 19 සහ 20ක් ඇතුළුව තර්මක වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.